පහුගිය ලිප්ටන් වටරව මේ තීච උද්ඝෝෂණයේදී එක තැනක් එක්ක අත්අඩංගුවට අරගෙන ඇවිල්ලා තිබුණා උද්ඝෝෂණයට සහභාගී වෙලා ඔහු ආපසු යමින් සිටියේදී ඔහු බුලත් ඉඩක් කාලා තිනවා බුලත් ඉඩ කාලා මුඛාවරණය ඉවත් කරලා කෙල ගැසීමකට යද්දී ඔන්න ඔහු අත්අඩංගුවට අරගෙන ගිහිල්ලා මේ කුරුඳත්ත පොලිසිය. එතකොට මේ සියලු සිද් මේ මේ සිද්ධි වලින් කීපයක් ඊයේ දවසේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් වුණා. ඉදිරිපත් වුණාම කියන්නේ මේ පොදු ඉල්ලීමක් තියෙනවා පොලිසියේ, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ පොදු ඉල්ලීමක් තියෙනවා. මේ අත්අඩංගුවට ගත්තු තැනැත්තන්ව දින 14ක බන්ධනාගාරගත කිරීමක් කරන්න කියලා. ඒ වගේම ඔවුන්ගේ ඒ අතර ඉල්ලීමක් කරනවා PCR වලට යවන්න කියලා. එතකොට පොදුවේ මහේස්ත්‍රාත්වරුන් නගන ප්‍රශ්නයක් තමයි මේ ඉල්ලීම් දෙකම මම කොහොමද කරන්නේ? ඕගොල්ලෝ කියනවා අත්අඩංගුවට ගන්න කියලාත් කියනවා. අනිත් පැත්තට PCR පරීක්ෂණය පවත්වන්න කියලා කියනවා. මේ දෙකම මම එකවර කරන්නේ කොහොමද? ඉතින් හරි විහිළු සාගත ඉල්ලීමක්. ඒකෙන් පේනවා එක දෙයක්. මොකක්ද දන්නවද? මහේස්ත්‍රාත්වරුන් ඉදිරිපිටට එන ඉල්ලීම මොකද්ද? උද්ඝෝෂණය තහනම් කරන්න කියලා. ඒ තහනම් කරන්න කියපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරාට පස්සේ පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ උමනාවට. මොකද්ද ආණ්ඩුවේ උමනාව? උද්ඝෝෂණය නතර කිරීම, සාමකාමී ඉල්ලීම නතර කිරීම. එතකොට මේ පැත්තෙන් වෙනවා උද්ඝෝෂණය නතර කරන්න නම් මොකද්ද? අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළා තියෙනවා පොලිසියේ ඉල්ලීම. එහෙමනම් ආණ්ඩුවෙන් දෙන උපදෙස් මත, විශේෂයෙන් පොලිස් ඇමතිගේ උපදෙස් මත හඹාගෙන ගිහිල්ලා ලුහුබැඳගෙන ගිහිල්ලා උද්ඝෝෂණ කරුව අත්අඩංගුවට ගන්න. එතකොට මේක අතිශය නීති විරෝධී. එතකොට එහෙම අත්අඩංගුවට ගත්තු තැනැත්තන් අධිකරණයට ඉදිරිපත් කරාම මහේස්ත්‍රාත්වරයා නගන ප්‍රශ්නේ තමයි මම කොහොමද මේ ඉල්ලීම් දෙකම කරන්නේ? කොහොමද කරන්නේ? එතකොට ඒ ඉල්ලීම් දෙකම කරන්න බෑ. එකක් ඒ එකිනෙකට පරස්පරයි. ඒක නිසා ඒ ඉල්ලීම් දෙක ඇතුලේ තියෙනවා පොලිසියේ කිසියම් පරිගැනීමක ස්වරූපයක්. මොකද PCR කරන්න පුළුවන් ඕන තරම් PCR කිරීම සඳහා PCR කරන්න හරි හෝම් ක්වොරන්ටයින් කරන්න හරි අද නිවෙස් තුල කරගන්න පුළුවන්. මේ බන්ධනාගාරගත කිරීමක් කරගන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේ මධ්‍යස්ථාන වලට යවීමක් කරන්න ඕනේ නැහැ. එතකොට බන්ධනාගාරගත කරන්න කියන්නේ දඬුවමකට, ක්වොරන්ටයින් කරන්න කියන්නේ දඬුවමකට. ඒක නිසා මැජිස්ට්‍රේට්වරයා හරියටම ඇහුවා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, දැන් තියෙනව නේද චක්‍රලේඛනයක්, පොලිසිය දන්නව නේද ඒක? බරපතල වැරදි වලටත් දැන් අපි ඇප දෙනවා. ඇයි? බන්ධනාගාර පිරීලා ඒවයි COVID-19 රෝගයත් ව්‍යාප්ත වෙලා. එහෙමනම් පොලිසිය කරන්න ඕන වැඩේ තමයි ඒවාට යැවීමට තියෙන, ඒවාට යවන්න තියෙන උවමනාව අඩු කරන එක. බුලත් ඉඩක් කාලා කෙල ගහපු මිනිහෙක්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාර කරන් ගත කරන්න ඉල්ලන පොලිසිය මේ වෙලාවේ ඉන්නවා නම් ඒකේ සැබෑ අරමුණ වෙන්නේ උද්ඝෝෂණයට සහභාගී වෙච්ච මිනිස්සයාට දඬුවමක් දෙන්න. Breaking.lk.